අදාපි ඇවිල්ලා ඉන්නේ බදුල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල වැල්ලවාය කියන ප්‍රදේශවලට. මෙම ප්‍රදේශවල වසර කීපයක සිට ගම්මිරිස් කඳ විඳින පණුවාගේ හානිය සහ ගම්මිරිස් ක්ෂණික මැලවීමේ රෝගය පවතිනවා. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙම රෝග තත්ත්වයන් මැඩලීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා එම වැඩපිළිවෙළ පිළිබඳව ඔබව දැනුවත් කරන්න. ඉතින් සුබුරුදු පරිදි අදත් අපි ආරාධනා කරනවා රැඳෙන්න සැඟවුණු කහවණු වැඩසටහන සමග. ඌව පළාතේ හල්දුම්මුල්ල සහ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ආශ්‍රිතව පැතිර යන ගම්මිරිස් කඳ විඳින කුරුමිණියාගේ හානියත් ක්ෂණික මැලවීමේ රෝගයත් එම ගම්මිරිස් වගාවන්ට බලපා ඇති මාරාන්තික ඌදුරු දෙකක් වශයෙන් සැලකිය හැකිය. දිගු ස්පර්ශක යුගලයක් සහිත සෙන්ටිමීටර් 1.5ක් පමණ දිගින් යුත් දුඹුරු පැහැති කුඩා කුරුමිණියාගේ කීටයා විසින් මෙම උග්‍ර කඳ විඳින හානිය සිදු කරනු ලබයි. සුදු හෝ ක්‍රීම් පැහැති ශරීරයක් සහ දුඹුරු පැහැති කුඩා හිසක් සහිත මෙම කීටයන් විසින් ගම්මිරිස් ශාකයේ අභ්‍යන්තර පටක කාදැමීම නිසා පෝෂක හා ජල පරිවහනය ඇනහිටීම ගම්මිරිස් වැල් කහපෑවි ක්‍රමයෙන් වියදී මෙරියයි. හරස් අතුවලට හානි කළ විට හරස් අතුද ප්‍රධාන කඳට හානි කළ විට සම්පූර්ණ ගම්මිරිස් වැලද මෙරී යාම සිදුවේ. හානි වූ කඳ පරීක්ෂා කොට බැලුව විට රවුම් හැඩැති කුඩා සිදුරු දැකිය හැකිවීමත් කඳ පලා බැලුව විට කුඩා කීටයන් දැකිය හැකිවීමත් පත්‍ර සියල්ල වියලී ගියද ඒවා ශක්තිමත්ව තවදුරටත් සවිවිතිවීමත් මෙම හානිය හඳුනාගත හැකි ප්‍රධාන ලක්ෂණ වේ. ගම්මිරිස් ක්ෂණික මැලවීමේ හානිය සිදුවන්නේ පයිටොප්තෙරා කැප්සිසි නම් පාංශු දිරීරය ගම්මිරිස් වැලට ආසාදනය වීමෙනි. ගම්මිරිස් වැලෙහි හදිසි මැලවීමක් සිදුවේ නම් සහ ඉන්පසු පත්‍ර කහපැහැ වීමෙන් පත්‍ර තලය මත ලප හෝ පුල්ලි ඇතිවේ නම් එය ගම්මිරිස් ක්ෂණික මැලවීමේ රෝගයේ මූලික ලක්ෂණයයි. හානිය උග්‍රවන විට ගම්මිරිස් වැලේ සියලු පත්‍ර සහ කරල් වියලි පැහැයක්ගෙන පුරුක් වලින් ගැලවී යාම සිදුවේ. ඇතැම් විට මෙම හානි දෙකම එක විට ගම්මිරිස් වැල් සඳහා බලපාන අවස්ථාද දක්නට ලැබේ. මේ තියෙන්නේ මගේ ගම්මිරිස් වගාව 1998 තමයි මම වගාව ආරම්භ කරේ පැල 340ක් වගේ අක්කර භාගෙන්. 2000 විතර වෙනකොට අක්කර 1.2කට කිට්ටු වෙන්න වගාව කරා. ඒ කාලය තුල ඒ දක්වා මේ 2020 විතර වෙනකම් හොඳ අස්වැන්නක් ගත්තා වගාවට පාරුවක් නැතුව නඩත්තු කරගෙන අස්වැන්නත් අරගෙන ආවා. ඉතින් 2020 පළදා වෙනකොට තමයි ගස්වල මේ කරල් හටගත්තට පස්සේ මේ කුරුමිණි රෝගය වගේ මේ මැලවීමේ රෝග දෙකට භාජනය වුණේ මේ වගාව. ඉතින් නඩත්තුව සාමාන්‍යයෙන් නඩත්තු කරගෙන බැලුවා සමහරක් කාලවට පස සුද්ධ කරලා හරි මේ බෙහෙත් දාලා සාමාන්‍යයෙන් දැනුවත් විදිහට ටිකක් නඩත්තු කරා ටිකක් පාලනය කරගන්න පුළුවන් තත්ත්වයක දැනට ඇති කියලා හිතනවා. ගම්මිරිස් ක්ෂණික මැලවීම සහ කඳ විඳින කුරුමිණි හානිය පැතිරීම වැළැක්වීම සඳහා නිවැරදි ක්‍රම භාවිතය පුහුණු කිරීම සහ ප්‍රචලිත කිරීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් විසින් නම් කොට තිබේ. එම කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පර්යේෂණ ආචාර්ය ආනන්ද සුභසිංහ මහතායි. ඉක්මන් මැලවීමේ රෝගය ලෝකේ හඳුන්වන්නේ පාමුල කුණුවීමේ රෝගයේ විදියට. මේක ලංකාවට මේ කාලෙත් තරමක් ප්‍රචලිත වුණත් ඉන්දුනීසියාව, මැලේසියාව, වියට්නාම් වගේ රටවල මේ පාමුල කුණුවීමේ රෝගය එහෙමත් නැත්නම් ඉක්මන් මැලවීමේ රෝගය ඉතාමත්ම වේගෙන් පැතිරෙන රෝගයක්. වාසනාවකට ලංකාවේ පවතින ගම්මිරිස් වගාවේ පාරිසරයට කිට්ටු බව නිසා එහෙම නැත්නම් ඒ වගේ පවතින විවිධත්වය නිසා මේ රෝගය ඉතා විශාල වශයෙන් ප්‍රචලිත වුණේ නැහැ. නමුත් මෑතක් වෙනකොට ප්‍රධාන වශයෙන්ම ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේත් ඒ වගේම බදුළු දිස්ත්‍රික්කයේත් අතරමැදි කලාපය තුල පියලි කාලයේ ආරම්භක වීමත් එක්ක මේ රෝගය ඊටමත් වේගෙන් පැතිරෙන්න පටන් ගත්තා. ඒකදී අපි බලා ගන්න පුළුවන් තවත් ලක්ෂණයක් වුණේ රෝගියත් සමග ශාකය දුර්වල වීමත් එක්ක මේ ශාකවලට කඳන් විදීමේ කුරුමිණියාගේ හානියත් ආරම්භ වුණා. ඒ නිසා අපි නිරීක්ෂණය දැක ගන්න පුළුවන් වුණේ මේ රෝගය ඇති වෙච්ච ගම්මිරිස් වැල් වලින් 30 40ක් පමණ මේ කුරුමිණියාගේ රෝගයටත් ගොදුරු වෙලා තියෙනවා.
ඌව පළාතේ පැතිර යන ගම්මිරිස් වගා හානි වැළැක්වීමේ මෙම කාර්ය සාධන බලකායේ ප්‍රධාන කාර්යයක් වූයේ එම රෝග පලිබෝධ උග්‍ර වශයෙන් වාර්තා වන බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම් මුල්ල ප්‍රදේශයේ සහ මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රදේශයේ ආශ්‍රිතව නිවරදි නඩත්තු කෙරෙන වගා ආදර්ශන කීපයක් ඇති කිරීමයි හල්දුම් මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ නිකපුත ප්‍රදේශයේ හානි වූ ගම්මිරිස් වගාවක් නැවත ප්‍රතිසංස්කරණය කරමින් නව වගා ආදර්ශනයක් පිහිටවනු ලැබුවා. ඒ සඳහා සහභාගී වූ ප්‍රදේශවාසීන්ට මේ ගම්මිරිස් ක්ෂණික මැලවීමේ රෝගය නිවැරදිව පාලනය කරගන්නේ කොහොමද කියලා දැනුවත් කිරීමක් සිදු කරා. රෝගී පාලනයේ 80%ක් විතරම නිවැරදිව වගාව නඩත්තු කිරීමෙන් තමයි අපි මේක පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. ශේෂ්ත්‍රයේ හොඳින් जलय गलागन विद्यट अभी शेषे जल नोरंदन विद्यट सकस्करण पलवनीक ईट पशे अभी करोणे वगावे गम्मीरी स्वगावे तीन मे गम्मीरी स्वगावे मे हरसतु तीन मे पहाल इंदला सामानी अडियतरट उसट तीन हरसतु टीका कपादर अयिंकोणे मे गिरीडिया अतु कपाद इतामत्म वेदगत रोगे पालने करतकोट अभी टीकट हुट वेल मुलट हिरोलिय वाताश्रय अपट लागंड पुलवांग हेकिया वत्न ईट अमतर පස පාංශු සංරක්ෂණ ක්‍රම. ඒ කියන්නේ පස සෝදාගෙන යන්නේ නැති වෙන විදිහට අපි පාංශු සංරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම මගින් අපිට රෝගය වල ඇතිවීම වළක්වා ගන්නත් පුළුවන්. මේ රෝගයට හේතු කරන රෝගකාරකයා ආසාදනය වෙන මූල පද්ධතියට ආසාදනයලා මුල දුර්වල කරනවා. ඒ නිසා මූල පද්ධතිය වර්ධනය කර ගැනීම සඳහා අපි කරන්න ඕන හොඳ ක්‍රියාකාරකමක් තමයි මතුපිට පස් සහ කොම්පෝස්ට් කියන කොම්පෝස්ට් හරි එහෙම නැත්නම් කාබනික පොහොරක් අපි इकटे का अनुपात मिश्र कर वेल मुकामुलट योदाने रोगे पात्र कोटा शेस्त्र अयंकर पुलुस्तादेक मे रोगी कोटास्वल मे रोगकार जीवत्न अभी निर्देशित आकार वाल मर्दने कर्ला शेस्त्रे पिरीशुद्व तबागन वगाव काबनिक उपत्वागने अट पुलवांग सीयटे के बोडो मिश्रने की वेलपाट යොදන්න පුළුවන් මේක සාමාන්‍යයෙන් එක වැලකට ලීටර 3ත් 4ත් අතර ප්‍රමාණයක් අපි යොදන්න ඕනේ. අවට තියෙන නිරෝගී වැල් වලටත් අපි දාන්න ඕනේ. රෝගී ගොඩක් දුරට වසංගත ආකාරයෙන් පැතිරලා යනවනම් අපිට රසායනික ද්‍රව්‍ය යොදන්න සිද්ධ වෙනවා. ඒ සඳහා දැනට අපේ නැනු කුෂ්කර්ම දෙපාර්තමේන්තුව විදියට අපි නිර්දේශ කරන්නේ මැන්කොසෙප් 164ක් සහ මෙටලැක්සිල් 108ක් අඩංගු දිලීර නාශකයක්. ඒ වගේම ගම්මිරිස් කඳන් මිදීමේ කුරුමිනි හානිය නිවැරදිව පාලනය කරගන්න ආකාරය පිළිබඳව ගොවි මහතුන් දැනුවත් සිටිය යුතුයි. ක්ෂණික මැලවීමේ රෝගය නිසා දුර්වල වෙච්ච වැල් වලට මේ කුරුමිනියාගේ හානිය ඇති වෙලා තියෙන අපිට දකින්න පුළුවන්කම තිබුණා. ඇත්තටම එතනදී අපි දැක්කේ මේ කඳන් විදින කුරුමියාගේ හානියේදී මේ කුරුමිනියා වැල් මතු පිට බිත්තර සිදුරු කරලා දානවා. මේ බිත්තර වලින් එන කීටය මේ වැල ඇතුලේ ඉඳලා ඒ ඇතුලේ තියෙන පටක ආහාරයට ගන්නවා. ගොවි මහත්තුරු හිතනවා වැලක් මැරුණහම මේක මෙතනින්ම පාලනය වුණා කියලා හිතනවා. නමුත් මේක ඇතුලේ ජීවන චක්‍රයේ අවස්ථා තුනක්ම තියෙනවා. ඒකට මේ වගේ වැලක් අපි ගලවන්නේ නැතුවම ශේෂ්ත්‍රයේ තිබ්බොත් වෙන්නේ මේ කුරුමිනිය ග්‍රහණය ගහණේ වැඩිවීමක් සිද්ධ වෙනවා. අපි ගොවි මහත්තුරුන්ට දෙන උපදේශය තමයි මේ වගේ මැරිලා ගිහපු වැල් තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන් අපි ඉවත් කරන්න ඕනේ. මේකේ හොඳ වැලුත් තියෙනවා, ඒ වගේම මැරිච්ච වැලුත් තියෙනවා. ඒතර හානිය කරපු කුරුමිනියා හානිය කරපු කොටසට ඉහළ කොටස මැරෙන්න පුළුවන්. ඒතර ඉහළ කොටසේ ඒ එතනින් අපිට කපලා මේ කොටස් පුච්චල දැමීම තුලින් අපිට මේ හානිය සාර්ථකව පාලනය කර ගන්න පුළුවන්. වර්ෂාවත් එක්කම අපිට පුළුවන් මේ සෙවන අතු කපලා කපාදු කරන්න, වැල් අවට පිරිසුදු කර ගන්න. ඒ වගේම මේ ශේෂ්ත්‍රයේ තියෙන මාන පඳුරු තියෙනවා නම්, වල් තියෙනවා නම් ඒ සියල්ලම අපිට පිරිසුදු කිරීම තුලින් ශේෂ්ත්‍රයේ සනීප ආරක්ෂාව තුලින් අපිට 80%ක්ම මේ හානිය පාලනය කර ගැනීමේ හැකියාව තියෙනවා. අපිට අවසානයේදී පුළුවන් නිර්දේශිත කෘමිනාශකයක්, ක්‍රිප්‍රොනිල් වගේ නිර්දේශිත කෘමිනාශකයක් භාවිත කරන්න. එතනදී ඒ අපි ආසාදිත වැල් ඉවත් කරලා ඒ වටේ තියෙන නිරෝගී වැල් වලටත් අපි මේ කෘමිනාශකය යෙදීම අවශ්‍ය වෙනවා. ඌව පළාතේ ගම්මිරිස් රෝග හා පරිබෝධ හානි වළක්වා ගැනීමේ කාර්ය සාධන බලකාය විසින් ගම්මිරිස් සගාවන් නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැඩසටහන් කිහිපයක් සැලසුම් කරගෙන තිබෙනවා. මේ ගැනයි. මේ තාක්ෂණික කමිටුව ඒ හොඳින් පැහැදිලි කරගෙන දැන් මේ වෙනකොට මේ ප්‍රදේශය තුල සෑම සතියකම විවිධාකාර පාලන කටයුතු සිදු කරමින් යනවා. මෙතෙන්දී මේ ගෝවියන් දැනුවත් කිරීම, ඒ වගේම ඒ ප්‍රදේශවල රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම, ඒ වගේම ඒ රෝගය ආශ්‍රිතව පවතින අනෙකුත් ප්‍රදේශවලට පැතිරියම වළක්වීම සඳහා
විවිධාකාර කටයුතු දැනුවත් කිරීම කරගෙන යනවා. එතෙන්දී අපි පුවත්පත් දැන්වීම, ඒ වගේම ගුවන් විදුලි වැඩසටහන්, ඒ වගේම රූපවාහිනී වැඩසටහන් වගේම දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් ගණනාවක් මේ වෙනකොට අපි සූදානම් කරලා තිනවා. ඒ වගේම පත්‍රිකා ආධාරයෙන්, පෝස්ටර් ආධාරයෙන්, ඒ වගේම විශාල දැන්වීම් ආධාරයෙන් ප්‍රදේශයේ හැම තැනකම මේවා යොමු කරලා ගොවියන්ට, ඒ ප්‍රදේශවාසීන්ට, රාජ්‍ය නිලධාරීන්ට, ඒ ප්‍රදේශයේ ඉන්න ඉහළම රාජ්‍ය නිලධාරීන් සහ සම්බන්ධ සියලුම අය සම්බන්ධ කරගෙන ඔවුන් දැනුවත් කරලා ප්‍රදේශය තුල පවතින රෝගී තත්ත්වය වළක්වා ගත හැක්කේ කොහොමද මේ පිළිබඳ සම්පූර්ණ ඒ පසුබිම පැහැදිලි කරලා දීලා රෝගය වළක්වා ගැනීමට විවිධාකාර කටයුතු ගණනාවක් මේ විතරට ඇස්ත කරලා තියෙනවා. අද දිනේ මේ අපි හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නිකපොත ප්‍රදේශය තුල ගම්මිරිස් වගාවක් ආදර්ශන වගාවක් විදියට සකස් කරමින් අපි කොහොමද මේ රෝගය පාලනය කර ගැනීම සඳහා ප්‍රධාන පාලන කටයුතු එමෙතන් භෝගේ කළමනාකරණ සිදු කරන්නේ කොහොමද, ඒ වගේම ගම්බිරිස් වැල් ආශ්‍රිතව මේ පස දිනු කරන්නේ කොහොමද, ඒ වගේම මූල පද්ධතිය සංවර්ධනය කරන්නේ කොහොමද, ඒ වගේම මේ රෝගය හා සම්බන්ධ සුදු ජීවීන්, ඒ වගේම කෘමි සතුන් ඒගොල්ලෝ පාලනය කරන්නේ කොහොමද කියන කේ පිළිබඳව අපි ආදර්ශන වගාවන් කීපයක් පවත්වනවා. අද අපි එහි පළමු වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළා. බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්බිරිස් රෝග හා පරිබෝධ පාලනය කරගන්න ආකාරය පිළිබඳව බදුල්ල දිස්ත්‍රික්කයේ සහකාර අධ්‍යක්ෂතුමී පැවසු අදහස මේ. බදුල්ල දිස්ත්‍රික්කයේ අපනාන කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති අංශය මගින් මේ වෙද්දී අක්කර 525ක පමණ භූමි ප්‍රමාණයක ශේෂ්ත්‍ර කටයුතු සිදු කරලා තියෙනවා. ඒ කියන්නේ ශේෂ්ත්‍ර පරීක්ෂණ සිදු කරලා තියෙනවා. ඒ වගේම ගොවීන් දැනුවත් කරලා තියෙනවා. පුහුණු වැඩසටහන් සිදු කරලා තියෙනවා. ශේෂ්ත්‍ර දිනයන් කරලා තියෙනවා. ඒ වගේම වගා භූමි සකස් කිරීම මේ වෙද්දී සිදු කරමින් යනවා රෝග හා පරිබෝධ පාලනය ආශ්‍රිතව. ඒ වගේම මේ වෙද්දී ඒක ඉදිරි පියවරක් විදිහට තමයි මේ වෙද්දී සිදු කරන්නේ වගා ආදර්ශන සිදු කිරීම. මෙහිදී විශේෂයෙන්ම දෙහිලන්ද, මහලන්ද සහ කොළොංගස්තැන්න යන ගම්මාන ආශ්‍රිතව වගා ආදර්ශන තුනක් අපි සකස් කරමින් යනවා මේ වෙද්දී. මේ සඳහා අපි ගොවියන්ට දිලීර නාශක හා පලිබෝධ නාශක නොමිලේ ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ රෝග හා පලිබෝධ පාලනය සහ වගා නඩත්තුව සඳහා ඒ වගේම භූමි ඵලදායිතාවය නගා සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනා විශේෂයෙන්ම ඒ සඳහා අක්කරයකට රුපියල් 20000ක පමණ මුදලක් ලබා දීම සිදු කරනවා. ඒ සඳහා විශේෂ ආයෝජන ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා අවශ්‍ය උපදෙස් සහ ඉල්ලුම්පත් ලබා ගැනීමට නිකපොත ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පිහිටි ව්‍යාප්ති නිලධාරී කාර්යාලයට සතිය දින සඳ දිනක පැමිණිලා අවශ්‍ය ඉල්ලුම්පත් සහ උපදෙස් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ කාර්යාලයට සති ඕන දිනක දුරකථනයෙන් කතා කරව පැමිණ අවශ්‍ය උපදෙස් සහ ඉල්ලුම්පත් ලබා ගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් ඉතින් අදත් අපි වැඩසටහනේ නිමාවටයි ඇවිත් සිටින්නේ. එහෙමනම් අපි ඉක්මනින්ම යොමුමු සතියේ ප්‍රශ්නයේ දෙසට. පසුගිය සතියේ නිවැරදි පිළිතුරු ඒවා ජයග්‍රහණය කරේ ඔබයි ඔබගේ විස්තර තැන්තිරේ දිස්සෙනවා. අපගේ ත්‍යාගය අතීතවත් ඉක්මනින් අපි ඔබට ලබා දෙන්නට කටයුතු කරනවා. අද වැඩසටහන තුළින් අපි ඔබෙන් අසන පැනිය තමයි රසායන ද්‍රව්‍ය යෙදීමට පළමුවෙන් මූලික අවදියේම ගම්මිරිස් රෝග පාලනය කරගත හැකි ක්‍රම දෙකක් නම් කරන්න. එහෙමනම් ඉතින් ඔබගේ නිර්මාණශීලී පිළිතුර අපි උතන යොමු කරන්න සුපුරුදු අපේ මෙන්න මේ ලිපිණයට. සැඟවුණු කහවණු පැනේට පිළිතුර සහකාර අධ්‍යක්ෂ සංනිවේදන සංනිවේදන අංශය අපරණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අංක 1095 නුවර පාර පේරාදෙණි. සාර්ථක වගාවක් නිසි පරිදි සිදු කළහොත් එයින් ලැබෙන අස්වැන්න අසීමිතයි. ඒ වගේම එයින් ලැබෙන ආර්ථික වාසියත් අසීමිත වෙන්නට පුළුවන්. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඔබේ වගාව සාර්ථක වගාවක් බවට පත් කිරීම සඳහා නිරන්තරයෙන් උපදෙස් දැනුම ලබා දෙන්නේ ඔබේ ආර්ථිකයේ රටේ ආර්ථිකයේ බවට පත්වන නිසා. එසේනම් තවත් දෙසතියකින් මෙවැනිම තොරතුරු රසක් සමග හමුවෙමු.